අද අපි සූදානම් වෙන්නේ බස්නාහිර පළාත් 2019 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණයේ දෙවන පාත්‍රය සාකච්ඡා කරන්න. ඒකේ පළවෙනි ප්‍රශ්නයේ කොටස සඳහන් කරනවා. පන්ති කාමරයේදී තල රූපවල වර්ගඵලයේ පාඩමේ යටතේ ඔබ සිදු කරන ලද වෘත්තයක වර්ගඵලයේ සෙවීමේ ක්‍රියාකාරකම ඇසුරින් පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඒකේ පළවෙනි කොටස එම ක්‍රියාකාරකම සඳහා අවශ්‍යක මූලික තල රූපය අඳින්න. එතකොට අවශ්‍ය වෙන මූලික තල රූපය තමයි අපිට පළවෙනි කොටසේ උත්තරේ ලියත හැකි. අඳින්න කියන්නේ තල රූපය. එතකොට තල රූප මූලික තල රූපය. හරි. ඊළඟට කියනවා දෙවන කොටසේ එම තල රූපය කේන්ද්‍රික ඛණ්ඩ වලට කපා වෙන් කරගෙන අලවාගත් දෙවන තල රූපය නම් කරන්න. එතකොට පුතේ අපිට මෙන්න මේ තල රූපය ගත්තාම අපි යන්නේ වෘත්තය. වෘත්තය කේන්ද්‍රික ඛණ්ඩ වලට වෙන් කරා. මම උදාහරණයක් විදියට කේන්ද්‍රික ඛණ්ඩ වලට වෙන් කරන එක ගන්නම් පොඩ්ඩක් ඔයගලන්ට දක්වන්න. අපි මෙන්න මේ විදියට කේන්ද්‍රික ඛණ්ඩ වලට වෙන් කරා. දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන එක ඔයගොල්ලෝ දන්නවා. මෙන්න මේ වගේ කුඩා කොටස් වලට වෙන් කරා. මේ විදියට කුඩා කොටස් වලට වෙන් කරගෙන ගියොත් අපිට ලැබෙනවා දෙවෙනි කොටසේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ ටික ඇලෙව්වොත් අපි ඒ කියන්නේ මෙන්න මේ විදිහට ආසන්නව මෙතන ඉන්නේ වක්‍ර කොටස ඉතාමත් අඩු වක්‍ර කොටස අනිත් පැත්තට ආපහු අපිට මේක ඇලව ගත හැකි තව කොටසක් කේන්ද්‍රික ඛණ්ඩය අපිටව කේන්ද්‍රික ඛණ්ඩයක් මෙතනින් ඇලෙව්ව. අපිට ඔන්න ඔය වගේ තල රූපයක් ලැබෙන්නේ මම මේ එකතු වෙන ආකාරය තමයි දැක්ුවේ. එතකොට මෙතෙන්දී ලැබෙන තල රූපය තමයි පුතේ ඍජු කෝණාශ්‍රය. මේ කේන්ද්‍රික ඛණ්ඩ ටික එකතු කරාම අපිට ලැබෙන තල රූපය තමයි ඍජු කෝණාශ්‍රය. දැන් අපිට ලියනවා නම් කරන්න කියලා. අපි නම් කරත හැකි ඍජු කෝණාශ්‍රය. තුන්වෙනි කොටසේ අපෙන් අහනවා එම තල රූප දෙකෙහි වර්ගඵලය පිළිබඳව ඔබ කළ නිගමනය කුමක්ද? එතකොට මේ තල රූප දෙකම ගත්තොත් මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස් ටිකම අරන් තමයි මෙන්න මේ ඍජු කෝණාශ්‍රය නිර්මාණය කරන්නේ. එතකොට මෙන්න මේ කොටස් එකතු වෙලා තමයි වෘත්තය හැදිලා තින්නේ. මේ කේන්ද්‍රික ඛණ්ඩ ටික හැදිලා එකතු වෙලා තමයි ඍජු කෝණාශ්‍රය හැදෙන්නේ. එතකොට මේ දෙකේ වර්ගඵලයන් ගත්තොත් එකිනෙක මොකෝ වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් වර්ගඵල සමාන වේ. වර්ග ඵල සමාන වේ. හතරවෙනි කොටස. එහිදී ඔබ වෘත්තයේ වර්ගඵලය සඳහා ලබාගත් සූත්‍රය ෆයි සහ ආර් ඇසුරෙන් ලියා දක්වන්න. හරිම ලේසි වර්ගඵලයේ සූත්‍රය වෙන්නේ ෆයි ආර් වර්ග. අරේ ආර් වෘත්තයක වර්ගඵලය දක්වන්නේ ෆයි ආර් වර්ග. පස්වෙනි කොටස. එම සූත්‍රය භාවිතයෙන් අරේ 700 මු වෘත්තයක වර්ගඵලය ගණනය කරන්න. ෆයි සමානයි 7/22 ලෙස යොදා ගන්න. එහෙනම් මෙන්න මේ වෘත්තයේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට. 5R වර්ග කියන සූත්‍රයට ආදේශ කරොත් 5 කියන්නේ 7/22යි. ගුණ කිරීම අරය 7යි. එතකොට R වර්ග කියනකොට 7 වරක් 7. 7ේ වර්ගය. 7 වරක් 1යි. 7 වරක් 1යි. 22 වා 7. 7 වරක් 2 14යි. 1ක් ඉතුරුයි. 7 වරක් 2 14 1යි. 15යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් මෙන්න මේ වෘත්තයේ වර්ගඵලය නෝ අරය 7යි සියම වෘත්තයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 154ක් ලෙස කොටස රූපයේ දැක්වෙන සමචතුරස්‍රයේ වර්ගඵලය 196 වර්ග සෙන්ටිමීටර් නම් ඒ දක්වලා තිනවා එම වෘත්තයේ අරය කොපමණ
එතකොට වෘත්තයේ අරය වෙන්නේ පුතේ මෙන්න මේ සමචතුරස්‍රයේ පැත්තක දිග ගත්තොත්. මම පැත්තක දිග මෙන්න මෙතන හරි මැදින් දක්වන්න. ඔන්න ඔහම දැක්වුවාම මෙන්න මේක ඇවිල්ලා පුතේ විෂ්කම්භයක්. මෙයා ඇවිල්ලා විෂ්කම්භයක්. හරි? එතකොට විෂ්කම්භය තමයි මේ පැත්තක දිග. එතකොට අරය වෙන්නේ විෂ්කම්භයෙන් මෙන්න මේ පැත්තක දිගෙන් අඩ. එහෙනම් අපිට සමචතුරස්‍රයක වර්ගඵලය දීලා පැත්තක දිග අහනු නම් පැත්තක දිග හොයන්න පුළුවන් 6 වෙනි කොටසේ ඒ කොටස අපි මුලින්ම හොයනවා සමචතුරස්‍රයේ පැත්තක දිග. සමචතුරස්‍රයේ පැත්තක දිග. පැත්තක දිග සමානයි වර්ගඵලයේ 196යි වර්ග සෙන්ටිමීටර් නම් අපි පැත්තක දිග හොයන්නේ වර්ගඵලයේ ගන්න වර්ගමූලය. එතකොට 196 කියන්නේ 14 වරක් 14. ඒ කියන්නේ පැත්තක දිග සෙන්ටිමීටර් 14. එහෙනම් වෘත්තයේ අරය ගන්න පුළුවන්. වෘත්තයේ අරය සමානයි වෘත්තයේ අරය වෙන්නේ පැත්තක දිග ඇවිල්ලා 14යි නම් වෘත්තයේ අරය වෙන්නේ පැත්තක දිගෙන් හරි අඩ. ඒ කියන්නේ 14 බෙදීම 2. 14 දෙකෙන් බෙදුවහම අපිට එනවා වෘත්තයේ අරය සෙන්ටිමීටර් 7. B කොටසේ අහනවා දක්වා ඇති රූපයේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය. එතකොට අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය හොයාගන්න පුළුවන් සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් වෘත්තයේ වර්ගඵලය අඩු කරා නම් හරි. එතකොට අපි දන්නවා සමචතුරස්‍රයේ වර්ගඵලය 196යි වර්ග සෙන්ටිමීටර්. මෙතන අරය 7ක් වූ වෘත්තයක්. අරය 7ක් වූ වෘත්තයේ වර්ගඵලය අපි 5 වෙනි කොටසේ හොයාගත්තේ 154යි කියලා. එහෙනම් අපිට ගන්න පුළුවන් අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය සමානයි සමචතුරස්‍රයේ වර්ගඵලය 196යි වෘත්තයේ වර්ගඵලය 154යි. එතකොට 196න් 154ක් අඩු කරොත් 6න් 4ක් 2යි 9න් 5ක් 4යි 1න් 1ක් 0යි. එහෙනම් අඳුරු කළ කොටසේ වර්ගඵලය එනවා 42යි වර්ග. B කොටස A B හා C නම් ස්ථාන කිහිපයක පිහිටීම දැක්වීම සඳහා අඳින ලද රූප සටහනක් මෙහි දැක්වේ. රූප සටහන අපිට දීලා තිනෝ A B C කියන ලක්ෂ්‍ය සහිතව උතුරක් දක්වලා අපිට පළවෙනි කොටස කියනවා A සිට B හි දිගාංශය කොපමණ. එතකොට A සිට B බලන දෘෂ්ටි රේඛාව AB රේඛාව මේ. එතකොට මේ AB රේඛාව ගත්තොත් මේ දිශාවට තමයි A සිට B බලන්නේ. එතකොට අපි දිගාංශය කියන්නේ හැමනිතරම යම් ස්ථානයක් බලන දෘෂ්ටි රේඛාවට උතුරේ සිට දක්ෂිණාවර්තව හැරිච්ච කෝණේ ප්‍රමාණය. එතකොට මෙතන උතුරේ ඉඳන් දක්ෂිණාවර්තව හැරිලා තිනෝ අංශක 70ක කෝණයක්. එතකොට මට පළවෙනි කොටසට පිළිතුරු ලියන්න පුළුවන්. අංශක 70යි දිගාංශය. එතකොට දිගාංශය ලියනකොට ස්ථාන තුනක් ලියවෙන්න ඕනේ. ඒක නිසා මම ඉස්සරහට දානවා බිංදුව. අංශක 70යි. දෙවෙනි කොටස B සිට C හි දිගාංශය කොපමණද? B සිට C හි දිගාංශය. එතකොට B වල ඉඳන් C බලන දෘෂ්ටි රේඛාව මෙයා. එතකොට මෙන්න මේ දෘෂ්ටි රේඛාවට B වල උතුරේ ඉඳන් දක්ෂිණාවර්තව හැරිච්ච කෝණය තමයි දිගාංශය වෙන්නේ. මෙන්න දක්ෂිණාව හැරෙන්නේ මේ කෝණය. මෙන්න මේ කෝණයේ ප්‍රමාණය තමයි හොයන්න ඕනේ. එතකොට මේ සම්පූර්ණ වටයක් ගත්තාම අංශක 360ක් වෙනවා. මෙතන අංශක 30ක් තියෙනවා. එහෙනම් මෙන්න මේ හැරිච්ච දක්ෂිණාවර්ත කෝණයේ විශාලත්වය වෙත හැකි අපි 360න් අඩු කරනවා අංශක 30. 360න් 30ක් අඩු කරාම 330. තුන්වෙනි කොටස සෙන්ටිමීටර් 1කින් කිලෝමීටර් 50ක් දැක්වෙන පරිමාණයට 90 AB හා BC දුර ප්‍රමාණ පරිමාණ රූපයක දැක්වීමට ගත යුතු දිග ප්‍රමාණ ලියා දක්වන්න. AB හා BC දිග ප්‍රමාණ. එතකොට AB දිග ගත්තොත් පුතේ සැබෑ දිග වෙනවා කිලෝමීටර් 225ක්. එහෙනම් AB පරිමාණ දිග ගන්න පුළුවන්. AB පරිමාණ දිග.
එතකොට කිලෝමීටර් 225ක් දක්වන්න අවශ්‍ය පරිමාණ දිග හොයන්නේ 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 50ක් නම් කිලෝමීටර් 225ක් දක්වන්න අවශ්‍ය සෙන්ටිමීටර් ගාන හොයන්න අපි 225 බෙදෙනවා 50. 225 50න් බෙදුවොත් අපිට එනවා පුතේ 50 4ක් 200යි ඉතුරු වෙනවා 25ක් දශම තිතිය බිංදුව දා ගන්න. එතකොට 250යි 250ට ගත්තොත් 5යි. එතකොට එනවා සෙන්ටිමීටර් 4.5යි. අපි ඊළඟ කොටස ගත්තොත් BC. BC පරිමාණ තික. BC පරිමාණ දිග සැබෑ දිග කිලෝමීටර් 100යි. එතකොට 1 සෙන්ටිමීටරයකින් 50ක් නම් 100කින් නිරූපණය වෙන සෙන්ටිමීටර් ගාන හොයන්න 100 බෙදෙනවා 50. 100 50න් බෙදුවාම 2 සෙන්ටිමීටර්. දෙවෙනි ප්‍රශ්නය y සමානයි ඍණ 3x ධන 1 ශ්‍රිතයේ පස්තාරය ඇඳීමට සැකසූ අසම්පූර්ණ අගයවගුවක් පහත දැක්වේ. අපිට x අගයට ඉදිරිව y අගය දක්වලා තියෙනවා. ඍණ 2 දිහා ගියන්නේ ඍණ 1 4යි බිඳුවේදී 1යි 1 ස්තනක් 2 ඍණ 5යි. පළවෙනි කොටස වගුවේ හිස්තැන් පුරවන්න. එතකොට වගුවේ හිස්තැන් පුරවන්න ගියාම අපි x ට අනුරූප y අගය සොයන්න ඕනේ. අපි ශ්‍රිතය ගත්තොත් පුතේ අපිට දීලා තියෙනවා y සමානයි ඍණ 3x ධන 1. පළවෙනි අවස්ථාව ඍණ 2 අවස්ථාව. එතකොට මම මුලින්ම ඍණ 2 දිහ වෙනකොට මෙතන x වල අගය ඍණ 2 ආදේශ කරනවා. x වෙනුවට දානවා ඍණ 2 ධන 1. මෙතන තියෙනවා පුතේ ඍණ 3 ඍණ 2 ගුණ කරන්න 3 වරක් 2 6යි ඍණයි ඍණයි ධන. එතකොට පිළිතුර එන්නේ ධන 6 ධන 1. 6 1යි 7. එතකොට y වල අගය එනවා ඍණ 2 දී 7. ඊළඟට අපිට හොයන්න තියෙන ඊළඟ හිස්තැන x සමානයි 1 දී x සමානයි 1 දී අපි x වෙනුවට 1 ආදේශ කරනවා ඍණ 3 ගුණ කිරීම x වල අගය 1 ධන 1. ඍණ 3 1 ගුණ කරාම ඍණ 3යි ධන 1. ඍණ 3යි ධන 1යි කියන්නේ ඍණේව වැඩි. එතකොට ලොකු එකෙන් පොඩි එක අඩු කරාම 2යි ලොකු එකේ ලකුණු ඍණ 2යි. එතකොට ඔන්න අපි x වල අගය ඍණ 2 දී y වල අගය 7යි x වල අගය 1 දී y වල අගය ඍණ 2යි. අපිට මේක වගේ ලියාගත්තොත් පොඩ්ඩක් 7යි ඍණ 2යි. ඔන්න x ආව y වල අගය හොයාගත්තා. දෙවෙනි කොටස කියනවා සුදුසු ඛණ්ඩාංක තලයක ඉහත ශ්‍රිතයේ පස්තාරය අඳින්න. එතකොට මම මෙන්න මේ පස්තාර කොලේ මම මගේ සටහනේ අරන් තිනවා පුතේ. එතකොට මේකේ ගත්තොත් අපිට මුලින්ම x අක්ෂය දිහා බැලුවාම x අක්ෂයේ තියෙනවා ඍණ 2 ඉඳන් ධන 2. මේක අපි අඳ ගන්නකොට එතකොට y අක්ෂය තමයි තීරණය කරන්නේ පස්තාර කොලේ. නැත්නම් අපිට සාමාන්‍යයෙන් අපි අඳින කොටු කොලේ මඳ ගන්න පුළුවන්. කොටු දෙකකින් ඒකක එකක් වෙන විදිහට ක්‍රමාංකනය කරන්න ඕනේ. මැදට බිඳුව අරගෙන දකුණු පැත්තට ධන අගයනොත් වම් පැත්තට තිරස් රේඛාවේ ඍණ අගයනොත් සිරස් අක්ෂය තමයි y අක්ෂය. y අක්ෂෙත් ඒ විදිහට බිඳුවෙන් ඉහළ ටික ධනයි බිඳුවෙන් පහළ ටික ඍණයි. මේ y අක්ෂය මේ x අක්ෂය. සිරස් එක y තිරස් එක x අක්ෂය. දැන් අපිට තියෙන්නේ පුතේ මෙන්න මේ x වල අගයට අනුරූප y අගය මෙන්න මේ කියන ඛණ්ඩාංග තලය මත ලකුණු කරන්න ඕනේ. හරි පළවෙනි අගේ විදිහට මේ ෆන්ක්ෂන් එක ප්‍රශ්නයක් තියෙනවා. හරි ඒක හරි. එතකොට ඍණ 2 දී 7යි x වල අගය ඍණ 2 දී y වල අගය 7යි. මේක ලකුණු කර ටිකක් පේන පාටකින් ඍණ 2 දී 7යි. ඊට පස්සේ ඍණ 1 දී 4යි. x වල අගය ඍණ 1 දී y වල අගය 4යි. ඊට පස්සේ බිඳුවේ දී 1යි. x වල අගය බිඳුවයි y වල අගය 1යි. 1 දී ඍණ 2යි.
එකේදි ඍණ දෙක දෙකේදි ඍණ පහයි දෙකේදි ඍණ පහයි හරි ඔන්න අපි ඛණ්ඩාංක තලය මත ලක්ෂ සියල්ලම ලකුණු කරා ඊට පස්සේ කරන්න පුතේ අපි මෙන්න මේ ලක්ෂ ටික යා කර ගන්නවා සරල රේඛාවකින් අඩළුල තියලා අපි යා කරගත්තු කහ පාටින් මත सरल रेखावट श्रीमेन वाय समान एक्स दान एक ශ්‍රිතයට අදාළ සරල රේඛිය පස්තාරය අපිට කියනවා තුන්වෙනි කොටස එහත ඛණ්ඩාංක තලය මත y සමානයි 4 රේඛාව අඳින්. y සමානයි 4 රේඛාව. එතකොට y සමානයි 4 රේඛාව මං ඇඳුවත් පුතේ y වලාගේ 4 වෙන්නේ මෙන්න මෙතෙන්දී. එතකොට y සමානයි 4 රේඛාව කියන්නේ මෙන්න මේ 4 හරහා යන තිරස් රේඛාව. छेदने वन लक्ष्य खंडांक लिया මෙන්න ශ්‍රිතේ සරල රේඛිය පස්තාරය මෙන්න y සමානයි 4 රේඛා. එතකොට මේ ශ්‍රිතේ y සමානයි 4 රේඛාවයි ඡේදනය වෙනවා x ලාගේ ඍණ 1යි y ලාගේ 4යි. ඒ කියන්නේ ඍණ 1ේ 4 දි ඡේදනය වෙනවා. එතකොට මට ඒකේ පිළිතුර ලියන්න පුළුවන්. 4 වෙනි කොටස ඡේදනය වෙන ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ ඍණ 1ේ 4. පස්වෙනි කොටස y සමානයි ඍණ 3x ධන 1 සරල රේඛාවට සමාන්තර ඌද අන්තඛණ්ඩය ඍණ 2 ඌද සරල රේඛාවේ සමීකරණය ලියා දක්වන්න. මම පොඩ්ඩක් මෙතෙන්දී මෙන්න මේ අපි අඳපු ශ්‍රිතේ පස්තාරයත් එක්ක පොඩ්ඩක් කතා කරන්නම්. අපි ගත්තොත් පුතේ අන්තඛණ්ඩය කියන්නේ දැන් අපි ඇන්දේ ඇන්ද ශ්‍රිතේ මේක එයාවිල්ලා y සමානයි ऋण तुनाई एक्स दान एक यहाँ तो मैं अभी एंड अभी तो दीपु सिते पस्ता इधर वाले मैंने मैं एक्सी सांगुन के यहाँ तो मैं अनुक्रमणीय किया ने एक्सी सांगुन के मैं आर किया ना अनुक्रमणीय अभी मैं याद आ पाने एम वाली अनुक्रमणीय मैं एम एक्स दान सी අපි මේකේ සාධාරණ ආකාරයෙන් මන් ලියන්න මෙතන y සමානයි mx ධන c m කියන්නේ අනුක්‍රමණය c කියන්නේ පුතේ අන්තඛණ්ඩය අපි මෙන්න මෙයාට කියනවා අන්තඛණ්ඩය c වලා කියලා කියනවා අන්තඛණ්ඩය හරි මෙන්න මේ පස්තාරෙන් අපිට පේනවා පස්තාරෙ මෙහෙම යනකොට මෙන්න මේ y අක්ෂය ඡේදනය කරන මෙන්න මේ ස්ථානයේ මේ ස්ථානයේ අපි ගත්තොත් මෙතන අගය වෙනවා 1 බලන්න මේකේ අන්තඛණ්ඩය 1 එතකොට සරල රේඛීය පස්තාරයක් ගත්තාම ඒ සරල රේඛීය පස්තාරයේ y අක්ෂය ඡේදනය කරන ස්ථානයේ අගය තමයි මොකද්ද අන්තඛණ්ඩය වෙන්නේ හැම නිතරම සරල රේඛීය පස්තාරයක් y අක්ෂය ඡේදනය කරන ස්ථානයේ ඛණ්ඩාංකය තමයි අන්තඛණ්ඩය කියලා හඳුන්වන්නේ හරි අපිට කියන්නේ පස්වෙනි කොටසේ y සමානයි ඍණ 3x සරල රේඛ 3x ධන 1 සරල රේඛාවට සමාන්තර වූද අන්තඛණ්ඩය ඍණ 2 වූද සරල රේඛාවේ සමීකරණය. පස්වෙනි කොටසට අපි පිළිතුර ලිව්වොත් එතකොට මෙන්න මේ සරල රේඛාවට සමාන්තරයි. සමාන්තර නම් පුතේ අපි දන්නවා මොකද්ද වෙන්නේ අනුක්‍රමණ සමාන වේ. අනුක්‍රමණ සමාන වෙනවා. එතකොට මෙයාගේ අපිට දැන් ලියන්න කියන ශ්‍රිතයේ
අනුක්‍රමණය වෙන්නේ ඍණ 3ම තමයි. එතකොට අපි මේක පටන් ගන්නෙ ඍණ 3යි x අන්තඛණ්ඩයක දීලා තියෙනවා ඍණ 2යි. එතකොට ත්‍රිතය වෙන්නේ ඍණ 3යි x ඍණ 2. මෙතන අපි සමාන්තර බවින් ගන්නෙ මොකද්ද? අනුක්‍රමණ සමාන වේ. මම ඒක මෙතන ලියන්නම්. සරල සරල රේඛා දෙකක් සමාන්තර වේ නම් ඒ වයි අනුක්‍රමණ සමාන වේ. තුන්වෙනි ගාන ඒවල පළවෙනි කොටස 8න් 25 මිස සංඛ්‍යාවක් ලෙස ලියන්න. එතකොට 8න් 25 කිව්වහම පුතේ 8න් 25 ඒ කියන්නේ 25 බෙදන්න ඕනේ 8. අපි 25ටින් බෙදමු. 25 බෙදීම 8. 25ට 8 ඒව 3යි 3 වරක් 8 24යි ඉතිරි 1. එතකොට මේක මිස සංඛ්‍යාවක් ලෙස දැක්වුවොත් අපිට එනවා 3යි 8න් ඉතිරි 1. දෙවෙනි කොටස 3න් 2 ගුණ කිරීම 3න් 2 ගුණ කිරීම 5න් 4 එකතු කිරීම 2න් 1 සුළු කර පිළිතුර සල්ලම ආකාරයෙන් දක්වන. එතකොට සුළු කරනකොට අපි දන්නවා අනුපිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙල ලිව්වත් 1 බෙගුදරි වරහන් අල්න යන බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. එහෙනම් අපි පළමුවෙන්ම සුළු කරන්න ඕනේ වරහන් තුල කොටස. වරහන් තුල හරය අසමාන භාග දෙකක් තියෙනවා. එහෙනම් 2 5 පොදු හරය වෙන්නේ 10. අපි 5 10 කරගන්න 2න් ගුණ කරනවා 4ත් ගුණ කරනවා 2. එකතු කිරීම 2 ගුණ කරනවා 10 කරගන්න හරය 5න් 9ත් ගුණ වෙනවා 5. මෙතන ඇවිල්ලා 3න් 2 ගුණ කිරීම එහෙනම් අපි සුළු කරොත් 8 බෙදීම 10 5 බෙදීම 10. දැන් හරය සමානයි. හරය සමාන නම් අපිට ලවයන් සුළු කරන්න පුළුවන්. 8යි 5යි 13යි 2 බෙදීම 3 ගුණ කිරීම 8යි 5යි 13යි 13 බෙදීම 10යි. අපි සුළු කරන පුතේ දෙවරක් 1යි දෙවරක් 5යි. තවත් සුළු කරන්න බෑ. උඩා ලවයේ තියෙන එකවරක් 13 13යි බෙදීම 3 වරක් 5 5. එතකොට 15න් 13. B කොටස PX තමා සතු ඉඩමෙන් 4න් එකක් පුතාට දුන්න අතර ඉතිරියෙන් 2න් එකක් රුපියල් ලක්ෂ 3කට අලෙවි කරන ලදී. පුතාට දුන් පසු ඉතිරි ඉඩමේ කොටස කොපමණද? එතකොට පළවෙනි කොටසේ අහනවා පුතාට දුම්පතු ඉතිරි කොටසේ ප්‍රමාණය. එතකොට පුතාට දෙන්නේ 4න් එකක් නම් සම්පූර්ණ ඉඩම 4න් පංගු වලින් දැක්වුවොත් 4න් 4යි 4න් 4න් පුතාට දෙනවා 4න් 1ක්. එහෙනම් පුතාට දුන්නට පස්සේ ඉතුරු වෙනවා 4න් 3. දෙවෙනි කොටසේ අපෙන් අහනවා විකුණු ඉඩමේ ප්‍රමාණය මුල් ඉඩමෙන් කවර භාගයක්ද? එතකොට විකුණු ප්‍රමාණය වෙන්නේ ඉතිරියෙන් 2න් එකක් ලක්ෂ 3කට අලෙවි කරන ලදී. එහෙනම් ඉතිරියෙන් ඉතිරි වෙනවා පුතාට දුන්නට පස්සේ 4න් 3ක්. මෙන්න මේ 4න් 3න් 2න් එකක්. එහෙනම් 4න් 3න් 2න් එකක් කියන්නේ 4න් 3 අල්නයන්ෙන් කියන්නේ ගුණිතය ගුණ කරනවා 2න් 1. අපිට හරයන් ලවයන් මෙතනදි සුළු වෙන්නේ නැහැ. ඒක නිසා ලවය ලවයනොත් හරය හරයනොත් ගුණ කරනවා. එතකොට අපිට එනවා 3 වරක් 1 3යි 4 වරක් 2 8. එහෙනම් විකුණු ප්‍රමාණය 8න් 3. තුන්වන කොටස මුළු ඉඩමේ වටිනාකම සොයන්න. එතකොට විකුණන්නේ 8න් 3යි. මුළු ඉඩමෙන් 8න් 3ක් තමයි විකුණන්නේ. අන්නේ 8න් 3ේ වටිනාකම ලක්ෂ 3ක් වෙනවා. එහෙනම් අපිට ගත හැකි ඉඩමෙන් ඉඩමින් 8න් 3ක් සමානයි රුපියල් ලක්ෂ 3යි.
එහෙනම් අපිට මෙතනින් 8න් එකක් හොයත හැකි 8න් එකක් හොයන්න ලක්ෂ 3 බෙදනවා 3ක් ලක්ෂ 3යි නම් එකක් හොයන්න ලක්ෂ 3 බෙදෙනවා 3 ඒ කියන්නේ රුපියල් ලක්ෂය ඉඩමින් 8න් එකක් රුපියල් ලක්ෂයයි එහෙනම් මුළු ඉඩමේ වටිනාකම ඉඩමේ වටිනාකම ඉඩමේ වටිනාකම 8න් 8 සමානයි 8න් එකක් රුපියල් ලක්ෂයයි එතකොට 8ක් බලන්න ලක්ෂය ගුණ කරන 8න් ලක්ෂයේ 8ක් අපිට එනවා රුපියල් ලක්ෂ 8ක් වෙනවා මුළු ඉඩමේ වටිනාකම 4 වෙනි ප්‍රශ්නය සරල ධාරය හා කවකටුව පමණක් භාවිතා කරමින් නිර්මාණ රේඛා පැහැදිලිව දක්වමින් පහත නිර්මාණය එකම රූපයක දක්වන්න පළවෙනි කොටස දීලා තිනෝ AB සමානයි 7 සෙන්ටිමීටරයක් වෙන පරිදි AB සරල රේඛාව අඳින්න. එතකොට AB සරල රේඛාවක් අඳිනකොට පුතේ අපි මුලින්ම කරන්නේ සරල ධාරය භාවිතා කළා අපි අඳගන්නෝ රේඛාවක් සෙන්ටිමීටර 7ට වැඩි සාමාන්‍ය දිග රේඛාවක් ඊට පස්සේ කවකටුව අරගෙන අපි මේ කවකටුවෙන් සෙන්ටිමීටර් 7ක් ලකුණු කරගන්න. මේ පැත්තනොත් මේක කපා ගන්න. හරි. අපි සෙන්ටිමීටර් 7ක් ලකුණු කරගත්ත මේ ලක්ෂ දෙක ඇවිල්ලා AB. A ලක්ෂය B ලක්ෂය සෙන්ටිමීටර් 7ක් දිග රේඛා ඛණ්ඩය. BAC අංශක 60ක් වන සේ BAC කෝණය නිර්මාණය කරන්න. BAC. එතකොට A කියන ශීර්ෂයේදී අංශක 60ක් වන කෝණය නිර්මාණය කරගන්න. එතකොට කෝණය නිර්මාණය කරන්නේ අපි කවකටුව ආධාරයෙන්. කවකටුවේ දික අඩු කරා. ලකුණු ගෙනියන්න අමාරුයි ඒක නිසා මම මෙතනටම ගෙනල්ලා දිග අඩු කරගන්න. කවකටුවේ පරතරය කුඩා දිගක් හදාගන්න. පරතරය කුඩා පරතරයක් අරගෙන අපි කරන්නේ චාපයක් ඇඳගන්න. මෙන්න මේ පරතරය වෙනස් කරගන්න නැතුව මෙන්න මේ රේඛාවයි චාපය මගින් කැපුණු තැනයි අපි තියාගන්න. කවකටුවේ හදාගත්තේ තීන කුඩාම දිග. අපි චාපයක් ඇඳා එම චාප දිගෙන්ම අපි ඒ ලක්ෂයේදී කෝණය නිර්මාණය කරන්න ඕන නිසා ඒ ලක්ෂයේ තියලා අපි කුඩා චාප දිගක් අරගෙන චාපයක් ඇඳගත්තා. ඒ චාපයේ සරල රේඛාව ඡේදන වෙන ස්ථානයට කවකටුවට තියලා මෙන්න එම චාප දිගෙන්ම මෙම චාපය මෙතන්ට ගත්තහම අපිට අංශක 60ක් ලැබෙනවා. මෙන්න මේ චාපයයි අර එම චාප දෙකෙන් කරපුණු ලක්ෂය අතර අංශක 60ක් එනවා. ඒ ලක්ෂයයි එම ලක්ෂයයි යාකර ගන්න. හරි. ඔන්න අපි අංශක 60 කෝණේ නිර්මාණය කරගත්තා. අංශක 60යි. තුන්වෙනි කොටස කියනවා AC සමානයි සෙන්ටිමීටර් 5ක් වනසේ ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න කියලා.
තුන්වෙනි කොටසේ AC සමානයි 500 වෙනසේ ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන BC දිගම අයින්න. එතකොට A වල ඉඳන් C ලක්ෂයට දුර සෙන්ටිමීටර් 5යි. අපි කරන්නේ කව කටු අරගෙන සෙන්ටිමීටර් 5ක් දිගට කව කටුවේ පරතරය හදා ගන්නවා. 5 දශම බිංදුවයි. ඒවල ඉඳන් සීට දුර සෙන්ටිමීටර් 5ක් දිගින් ඒවල ඉඳන් සීට තියෙන සී ලක්ෂය ලකුණු කරගත්තා. මෙතන සී මේ දිග 500. ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න පුළුවන් B සහ C ලක්ෂය යා කරගන්නවා. අපිට BC දිගම යන ලියන්න ඕනේ. BC දිගම යන අපි ගමු අඩි රූල්. මට එනවා පුතේ BC දිග සෙන්ටිමීටර් 6.5ක දිගක් එනවා. එතකොට මට දැන් පිළිතුර ලියන්න පුළුවන්. තුන්වෙනි කොටසේ BC සමානයි 6.5. ඔය ආසන්නින් අගයක් එනවා නම් හරි. සමහර විට පොඩ්ඩක් එහාට මෙහාට වෙන්නත් තිබ්බම. මේකේ රේඛාව ඇඳලා තිනු මං එදේ ඇඳලා තින්නේ නේ. BC ආකාර පොඩ්ඩක් එහාම යහිනෝ අපි මෙන්න හරිනේ. හතරවෙනි කොටස කියනවා අපිට BAC හි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න. BAC ඒ කියන්නේ ඒකෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරන්නලු. ඒකෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරන්න නම් අපිට ඕනේ කව කටුව. සමච්ඡේදකය නිර්මාණය කරනකොට කරන්නේ අපි පුතේ A ශීර්ෂයේ ඉඳලා මේ ඒ කෝණයට චාපයක් ඇඳගන්නවා. මේ චාපය මෙතන 60 කෝණය නිර්මාණය කරනකොට ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ චාපය මගින් BAC කෝණේ බාහු දෙක ඡේදනය වෙනවා ලක්ෂ දෙකකදී. ඒ ලක්ෂ දෙකේ ඉඳලා අපි ටිකක් මේ කවකටු පරතරය වැඩි කළා. මේ ඇඳපු චාපයට වඩා ටිකක් වැඩි කළා. මෙන්න මේ ඡේදන ලක්ෂ දෙකේ ඉඳන් ආපහු චාප දෙකක් අඳිනවා කැපෙන විදිහට. එක ලක්ෂයක් මෙයා මේ හරි මැදින් වගේ යන්නේ. ඒක නිසා මේ හරි මැදට වෙන්න මම ඇඳ ගන්න චාපේ. අපි අනිත් ලක්ෂයට ගෙනිහිල්ලා එතකොට මේ ඡේදනය වෙන ලක්ෂ්‍ය තමයි කෝණ සමච්ඡේදකය. අපි කරන්නේ A ශීර්ෂයයි මේ සමච්ඡේදනය වෙන ලැබෙන ලක්ෂ්‍යය යා කරගන්න. ඔන්න අපි BAC කෝණේ සමච්ඡේදකය ඇඳ. එතකොට මේක සමච්ඡේදනය වෙන කියන්නේ 60 කෝණි දෙකට බෙදෙනවා 30යි 30යි. පස්වෙනි කොටස
ඒ හා B ලක්ෂ දෙකට සමදුරින් චලනය වන ලක්ෂේපතය අඳින. ඒ හා B ලක්ෂ දෙකට. ඒ හා B ලක්ෂ දෙක කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙකට සමදුරින් චලනය වෙන කියන්නේ මේ ලක්ෂ දෙකටම හරි මැදින් යන රේඛාව. එතකොට ලක්ෂ දෙකකට හරි මැදින් යන රේඛාව කියන්නේ එම ලක්ෂ දෙක යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්නේ අපි මෙම රේඛාවෙන් අඩකට වඩා වැඩි දිගක් ගන්නවා. දිගක් අරගෙන එක ලක්ෂයක ඉඳන් අපි අඳ ගන්න චාපය. විදියට එකක් අඳිනවා. උඩට ගෙනහිල්ලා මේ විදියට අඳිනවා මැද හරිය. ඊළඟට මේ චාප දිග වෙනස් කරන්න නැතුව B ලක්ෂයට යනවා. बी लक्ष्य ऐंदगन चापया इट पास आपाओ बी लक्ष्य मे पल्ले हाथी ने चापे मेम कपागन मिथन पे छेदने मंग इक आपाओ ए लक्ष्यटेनो ए लक्ष्यट गिहिला अभी मे चापे कैपेन विद्यट मेदगा मगे अति हम आती नो ඔකුල නිවැරදිව අඳින්න. ඊට පස්සේ මෙන්න මේ ඡේදන ලක්ෂ දෙක. යා. හා. ආසන්නව මෙන්නේ. ඊට පස්සේ කියනවා ඉහත 4 සහ 5 දෙක හමු වෙන ලක්ෂ x ලෙස. එතකොට මේ දෙක හම්බෙන ලක්ෂය x කියලා මෙන්න මෙතන හම්බෙන්නේ. එතකොට මේ ලක්ෂය දාන්න පුළුවන් x කියලා. පස්වෙනි ප්‍රශ්නය ඒ කොටසේ පළවෙනි ගැටලුව 2y බෙදීම 5 ධන y බෙදීම 10 සුළු කර පිළිතුර සරලම ආකාරයෙන් දක්වන්න. එතකොට පුතේ මෙතන තියෙන වීජ්‍ය භාග දෙකක්. වීජ්‍ය භාග දෙකක් සුළු කරනකොට මේ භාග දෙකේ හරය සමාන වෙන්න ඕනේ. මෙතන තියෙනවා අපිට 2y බෙදීම 5 ධන y බෙදීම 10. එතකොට මෙතන හරයන් අසමානයි 5යි 10යි ගත්තහම පොදු හරය 10යි. එතකොට 5 කියන හරය 10 කරන්න අපි හරය දෙකෙන් ගුණ කරනවා ලවය දෙකෙන් ගුණ වෙනවා y බෙදීම 10 2y දෙකෙන් ගුණ කරාම 4y 5 2 10යි y බෙදීම 10 හරය සමානයි එහෙනම් ලවය සුවෙනු වෙනවා 4y ට y එකතු කරනාම 5y 5y බෙදීම 10 හරේ ලවේ බෙදෙන සංඛ්‍යා තියෙනවා පස්වරක් තියෙනවා පස්වරක් 1යි පස්වරක් 2යි එතකොට පිළිතුර එනවා y බෙදීම 2 දෙවෙනි කොටස ගත්තාම a ධන 3 වාරයක් a ඍණ 1 ප්‍රසාරණය කළ සුළු කරන්න a ධන 3 වාරයක් a ඍණ 1 ප්‍රසාරණය කරනකොට පළමු දීපදයේ පළමු පදයේ a වාරයක් දෙවෙනි දීපදයේ a ඍණ 1 දෙවෙනි පදයේ ධන 3 වාරයක් a ඍණ 1 a වලින් a ගුණ වුණාම a වර්ග a වලින් ඍණ 1 ගුණ වුණාම ඍණ 1යි a ඒ කියන්නේ ඍණ a ධන 3ෙන් a ගුණ වුණාම ධන 3යි a 3ෙන් ඍණ 1 ගුණ වුණාම ඍණ 3 මෙතන සජාතිය පද දෙකක් තියෙනවා ඒ පද දෙකක්. එතකොට මට ඒ දෙක සුළු කරන්න පුළුවන්. a වර්ග ඍණ a ධන 3යි a කියන්නේ ධන 2යි a ඍණ 3. b කොටස. පාසල් පොත්හලට ගිය ශිෂ්‍යෙක් පැන්සල් 3ක් හා පෑන් 2ක් රුපියල් 66කට මිලදී ගත්තේ. පැන්සල් 3ක් හා පෑන් 2ක් දෙකක මිල ගණන් අතර වෙනස රුපියල් 6ක් බව පොත් හලේ හිමිකරු පවසන ලදී. පැන්සලක මිල x පැන්සලක් x මුලින්ම මේ වගේ අපේ සමගාමී සමීකරණයක් විසඳනකොට මුලින්ම ලියා ගන්න මේක අපිට නැත්තම් නිතරම ගාන බලන්න වෙනවා.
පැන්සල දක්වපු වීජීය පදය. පැන්සල x පෑන y. අපිට මුලින්ම සම්බන්ධතාවය සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න තියෙන්නේ. මුලින්ම සම්බන්ධතාවය දීලා තිනවා පැන්සල් 3යි. පැන්සල් අක් x නම් පැන්සල් 3ක් 3යි x. පෑන් 2ක් නම් 2යි y. මෙන්න මේ දෙකම මිලට ගන්න. ඒ කියන්නේ මේ දෙකේ මිල එකතුව සමානයි රුපියල් 66යි. ඔන්න ඔයා පළවෙනි සමීකරණය. ඊට පස්සේ මෙතන කියනවා පැන්සල් 3ක හා පෑන් 2ක මිල ගණන් අතර වෙනස රුපියල් හයක් බව. ඒ කියන්නේ පැන්සල් 3ෙන් පෑන් 2කෙහි මිල අඩු කරොත් මේ දෙකේ වෙනස ගත්තොත් රුපියල් 6ක් කියන. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා අපිට ඉහත සමගාමී සමීකරණ යුගලය විසඳීමෙන් පැන්සලක හා පෑනක මිල වෙන වෙනම සොයන්න. එතකොට මම මේ සමීකරණ දෙක නම් කරගත හැකි. පළවෙනි සමීකරණය, දෙවෙනි සමීකරණය. අපි සමගාමී සමීකරණ යුගලයක් විසඳනකොට බලන්න ඕනේ මේ එක්ෙක් වීජීය පදයේ සංගුණක සමානද කියලා. දැන් x වල ගත්තොත් 3යි 3යි සමානයි. y වල ගත්තොත් 2යි 2යි සමානයි. එතකොට මෙන්න මේ කියන වීජීය පද දෙකේම සංගුණක සමානයි. එහෙනම් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි සංගුණක සමාන වෙලා x ගැන සැලකුවොත් සංගුණක සමාන වෙලා ලකුණු සමාන නිසා මෙතෙන්දී ඉරන්න වෙන්නේ අපිට සම් එක විසඳන්න අඩු කරන්න ඕනේ. මෙතන y සැලකුවොත් පුතේ සංගුණක සමානයි 2යි 2යි ලකුණු ගත්තොත් ධනයි ඍණයි. ඒ කියන්නේ ලකුණු වෙනස් නම් මේ දෙක විසඳන්න නම් අපි මේ සමීකරණ දෙක එකතු කරන්න ඕනේ. අපිට අඩු කරනට වඩා එකතු කරන එක පහසු නිසා මම කරන්නේ 1ට 2 එකතු කරනවා. පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරනවා. පළවෙනි සමීකරණයේ වම් පැත්ත 3යි x ධන 2යි y. දෙවෙනි සමීකරණයේ වම් පැත්ත 3යි x ඍණ 2යි y. 66 පළවෙනි සමීකරණයේ දකුණු පැත්ත ධන 6. 2y ට 2y ඉවත් වෙනවා. 3x 3x කියන්නේ 6යි. x 66යි 6යි 72. x ලාගේ වහන දෙපැත්තම 6ම බෙදෙනවා. 6ට 6 ඉවත් වෙනවා. x සමානයි 76ට 6 වරක්. 6 වරක් 12යි. ඒ කියන්නේ අපිට එනවා පැන්සලක මිල රුපියල් 12. පෑනක මිල හොයන්න x සමානයි 12 සමානයි 12. අපි ආදේශ කරමු පහසුයිනේ දෙකේ. දෙකේ හරි එකේ ආදේශ කරමු. එකෙහි ආදේශය. එකෙහි ආදේශය. පළවෙනි සමීකරණයේ ආදේශ කරොත් අපිට එනවා පළවෙනි සමීකරණයේ 3යි x ධන 2යි y සමානයි 66යි. එතන මෙතන එනවා 3 ගුණ කිරීම 12 ධන 2y සමානයි 66. 3 වරක් 12 36යි. 36 ධන 2y සමානයි 66යි. y යුක්ත කරගන්න 36 එහා පැත්තට යනවා. 66 ඍණ 36. එතකොට 2y එනවා. 2y 66න් 36ක් ගියහම 30. y වල අගය හොයන්න මම මෙතනින් හොයන්නම් පුතේ. දෙපැත්තම බෙදනවා 2. 2කට 2 ඉවත් වෙනවා. y සමානයි 30. 2කින් බෙදුවොත් 15. එතකොට අපිට පිළිතුර එනවා පැන්සලක මිල රුපියල් 12යි පෑනක මිල රුපියල් 5යි. හයවෙනි ගැටලුව ඒ කොටස පහත රූප සටහන් වල දී ඇති දත්ත අනුව අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්. පළවෙනි කොටස x හා y සොයන්. එතකොට මේක x හා y හොයනකොට අපිට මේ සම්පූර්ණ ලොකු ත්‍රිකෝණය සැලකුවහම පුතේ ලොකු ත්‍රිකෝණය මෙතන අංශක 20යි. මේ කෝණය අපි සම්පූර්ණ මේ ලොකු කෝණය ගත්තාම x x කියනකොට 2i x මෙතන 2i x. මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ අයික්‍ය සැලකුවොත් අපි දන්නවා 180යි. එහෙනම් මට සම්බන්ධතාවය ලියන්න පුළුවන් 2i x එකතු කිරීම 2i x එකතු කිරීම අංශක 20 සමානයි අංශක 180යි. මෙතන හේතුව ලියන්න ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ අංශක 180යි කියලා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ අංශක 180.
देखाई एक्स देखाई एक्स क्या ने हाथराई एक्स दान विस समान आंश के कसी आसू आई हाथराई एक्स समान आई एक कसी आसू विस में पत्र गये नो रीने विस के नो एक कसी आसू एक विस कड़ू ना एक कसी हट हाथराई एक्स क्या ने आंश के एक कसी हट आई एक्स वाला क्यों है ना देखते हैं मैं हाथरे में හතරට හතර ඉවත් වෙනවා x සමානයි 160ට හතරෙන් බෙදුවාම 16ට හතරයි බිංදුවට බිංදුවයි අංශක 40යි x වලගේ අංශක 40යි ඊට පස්සේ y වලගේ හොයනකොට අපි මෙන්න මේ කුඩා ත්‍රිකෝණය සලකුවා එතකොට කුඩා ත්‍රිකෝණේ x තීනෝ y තීනෝ අංශක 20 තීනෝ මෙන්න මේ ත්‍රිකෝණය ගත්තාම මේ කෝණ තුනේ එකතුවත් අංශක 180යි එතකොට මට ගන්න පුළුවන් y y එකතු කිරීම x ලාගේ දැන් දන්නවා අපි අංශක 40යි අංශක 40 එකතු කිරීම අංශක 20 සමාන අංශක 180යි මෙතනටත් අර හේතුමය ඉන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 180යි y 40යි 20යි ගත්තාම අංශක 60යි සමාන අංශක 180යි y යුක්ත කරොත් y සමානයි एकसी आसू ऋण हट एकसी आसू इन हट अकड़ू नाम आंशक एकसी विस्सा इलाड़ देवनी कोड़ सीखिए नो आ ए हा बी वाला आगे सो या ए हा बी वाला आगे सो इनो कोटे में बहुआश्रय का तहम पाद एकाई देकाई तुनाई हाथराई पहाई पंचाश्रय तीन ने ये वाके मा में तन देनो बुते बी हा आंशक आसू किया ने අභ්‍යන්තර කෝණයක් සහ බාහිර කෝණයක් වෙනවා. එතකොට අභ්‍යන්තර කෝණේ බාහිර කෝණේ පිහිටන එකම සරල රේඛාවක් මත එකම සරල රේඛාවක් මත පිහිටනනම් මේ කෝණ දෙකේ ඓක්‍යාංශක 180යි. ඒ කියන්නේ මට මුලින්ම ලියද්ද හැකි B වලාගේ හොයාගන්න B එකතු කිරීම අංශක 80 සමානයි අංශක 180යි. සරල රේඛාවක්. රේඛාවක් मत पेहिटी बद्ध कोण आंशक 180 එතකොට b සමානයි 180 වෙන් අඩු වෙන්න ඕනේ 80 180 වෙන් 80ක් අඩු වුණාම ආංශක 100යි ඊට පස්සේ මෙන්න මේ පංචාශ්‍රය සලකුවොත් පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණ සලකන්න පුළුවන් මෙතන 90යි b වලගේ ci 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 e වලගේ විතරයි දන්නේ. එතකොට මෙන්න මේ කෝණ හතරේ එකතුව ලියන්න පුළුවන් මට. a එකතු කිරීම ca වතින පුතේ 1යි 2යි දැන් හොයාගත්ත b වල c 3යි ඊපස්සේ ඍජු කෝණයක් තියෙනවා අංශක 90යි. අපි දන්නවා බහුවස්රයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය සොයන්න පුළුවන් 180 වාරයක් පාද ගන්නින් අඩු කරන්න ඕනේ දෙක. එතකොට පාද 5යි 5 ඍණ 2. අභ්‍යන්තර කෝණ ලයික්‍ය හොයන්නේ 180 වාරයක් පාද ගන්න අඩු කිරීම දෙක. එතකොට මේ පැත්ත එකතුව ගත්තොත් අපිට a ධන මෙතන එනවා 100යි 200යි 300යි 390යි 180 ගුණ කිරීම පහයි හතරෙන් තුනක් එකයි අංශක 100 පී කොටසේ රූපය දී ඇති තොරතුරු අනුව පළවෙනි කොටස කියනවා AC දිග ගන්නේ කරන්න B වල එක එතකොට AC දිග ගන්නේ කරනකොට අපි සැලකුවොත් ABC ත්‍රිකෝණයේ AC කියන්නේ කර්ණය ඉතිරි පාද දෙක ඇවිල්ලා AB සහ BC එතකොට අපි දන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් ගන්න නම් කර්ණය හොයාගන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය යොදලා. එතකොට අපි දන්නවා මොකද්ද කර්ණේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතු. එහෙනම් මට ලියත හැකි AC වර්ග කර්ණය AC
AC වර්ග සමානයි ඉතුරු පාද දෙකේ වර්ගයන් වෙන්නේ 4 වර්ගය ධන 3 වර්ගය 4 වර්ගය 16යි 3 වර්ගය 9යි 16යි 9යි 25 AC වර්ග ඒතර AC වලාගය ගන්න අපි 25 ගන්නවා වර්ගමූලෙ 25 වර්ගමූල 25 වර්ගමූලෙ ගත්තොත් 5යි එතකොට AC දිග වෙනවා සෙන්ටිමීටර් 5යි දෙවෙනි කොටස BE දිග ගන්නේ කරන්න BE දිග කියන්නේ මේ දිග A දිග ගන්න කරන්න පුළුවන් මෙතන ඍජු කෝණයක් තියෙනවා සරල රේඛාවක් මත පිහිටවන නිසා මෙතන වෙනවා ඍජු කෝණයක් එතකොට කර්ණය 10යි මෙතන දිගට මේ දිග සමානයි මෙතන 3යි නම් මෙතන සෙන්ටිමීටර් 3යි CD දිග සෙන්ටිමීටර් 3ක් වෙනවා එතකොට මේ සම්පූර්ණ BD පාදයේ දිග වෙනවා මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණී සලකුවොත් BD දිග සෙන්ටිමීටර් 6යි කර්ණේවන DE 10යි BE තමයි හොයන්නේ. අපි දන්නවා එහෙනම් අපි ලියත හැකි සම්බන්ධතාවය කර්ණේ වර්ගය 10 වර්ගය 10 වර්ගය සමානයි ඉතුරු පාද දෙක වෙන්නේ එක පාදයක් 6යි 6 වර්ගය ධන BE වර්ග 10 වර්ගය 100යි 6 වර්ගය 36යි ධන BE වර්ග B යුක්ත කරගන්න 36 ගේනවා මේ පැත්තට 100 ඍණ 36 සමානයි BE වර්ග 100 න් 36ක් අඩුනාම 64යි BE වර්ග එතකොට B හොයත හැකි අපි ගන්න ඕනේ 64 වර්ගමූලෙ 64 වර්ගමූලෙ B අපිට එනවා සෙන්ටිමීටර් 8 BE සමානයි සෙන්ටිමීටර් 7 වෙනි ප්‍රශ්නය ඒ කොටස දක්වා ඇති වෙන් රූපය ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන පහත දැක්වෙන තොරතුරු එයට ඇතුළත් කරන්න සාරවත්‍ර කුල කියලා දීලා තිනවා 1 2 3 4 5 6 7 8 9 කියන අවයව ටික A කුලකේ 4 6 8 9 B කුලකේ 4 8 එතකොට අපිට මෙන්න මේ වගේ වෙන් රූප සටහනක් තමයි දීලා තින්නේ එතකොට මේකේ මෙන්න මේ විශාල රවුම තුල තමයි කුඩා රවුම තියෙන්නේ. එතකොට විශාල රවුමේ උපකුලකයක් තමයි මේ කුඩා රවුම වෙන්නේ. එහෙම වුණාම අපි දන්නවා මේ කුඩා රවුමට එන්නේ මේ දෙකටම අයිති අවයව ටික. එතකොට මේ දෙකටම අයිති අවයව පිහිටන්නේ B කුලකේ 4 8 කියන අවයව දෙකම මේ කුලක දෙකේම තියෙනවා. එහෙනම් B කුලකය අපිට මේ කුලක ටික නම් කරගත්තොත් B වෙන්නේ මේ ඇතුලේ එක. මේ අ B. එහෙනම් මේ පිට ලොකු රවුම A කුලකේ. අපි එතකොට B කුලකේ අවයව දාගත්තොත් 4 8. ඊට අමතරව A කුලකේ තියෙනවා 6 9. සාරවත්‍ර කුලකේ කියන්නේ මේ කොටුව තුල සම්පූර්ණ අවයව ප්‍රමාණය අවයව. එතකොට අපිට ගත්තොත් 1 තියෙනවා 2 3 4 ඇතුළත් වෙලා තිනෝ 5 6 7 නැ 7 8 9 ඔන්නාවයව සියල්ලම ඇතුළත් කරලා ඉවරයි බොහොම පහසු ප්‍රශ්නයක් ලේසියෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන් ගැටලුවක් B කොටස මල්ලක සර්ව සම රතු පාට බෝල 4ක්ද නිල් පාට බෝල 3ක්ද කොළ පාට බෝල 5ක්ද ඇත අහඹු ලෙස මෙම මල්ලෙන් බෝලයක් ඉවතට ගන්නු ලැබේ නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව. එතකොට මේ මල්ලේ ගත්තහම ඔක්කොම බෝල තියෙනවා රතු බෝල 4යි නිල් බෝල 3යි කොළ බෝල කොළ පාට බෝල 5යි. එතකොට 4යි 3යි 7යි 7යි 5යි 12යි. සියලුම බෝල 12ක් තියෙනවා. 12න් නිල් පාට බෝල 3යි. එහෙනම් නිල් පාට බෝලයක් ගැනීමේ සම්භාවිතාව කියන්නේ 12න් 3යි. අපිට ඕනනම් සරල කරන්න පුළුවන් 3 වරක් 1යි 3 වරක් 4. දෙවෙනි කොටස රතු පාට බෝලයක් නොලැබීම. එතකොට සියලුම් බෝල 12යි සිදුවේ හැකි සියලුම අවස්ථා 12යි. ඒ 12න් රතු පාට බෝලයක් නොවීම. රතු පාට බෝලයක් වෙන්නේ නැත්නම් බෝලේ වෙන්න ඕනේ නිල් පාට හෝ කොළ පාට. එතකොට නිල් පාට වෙන ඒවා 3යි කොළ පාට වෙන ඒවා 5යි. එතකොට රතු පාට බෝලයක් නොවීම 3යි 5යි 8යි. 12න් 8යි. අපිට සරල කරන්න පුළුවන් 4 වරක් 2යි
හතරවරක් තුනෙන් තුනෙන් දෙකයි. බොහොම පහසු ලේසියෙන් ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රශ්නය. C කොටස සමාන්තර පන්ති ඇති පාසලක 9 ශ්‍රේණිවල සිසුන් 188ක් ඉංග්‍රීසි විෂයට ලබාගත් ලකුණු ඇතුළත් ව්‍යාප්තියක් පහත දැක්වේ. ලකුණු පාන්තරය සිසුන් ගණන සංඛ්‍යාව. එතකොට මේ විදිහට අපිට ව්‍යාප්තියක් දීලා තියෙනවා නම් මේක ඇවිල්ලා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්. පන්ති පාන්තර වලට වෙන් කරලා තියෙනවා. එතකොට මේ පන්ති පාන්තර ගත්තාම 08 9 10. ඒ කියන්නේ අවසන් වුණේ කියන්නේ මේ පටන් අරන් තියෙනවා. එතකොට මේ පන්ති පාන්තරයට අයත් වෙන දත්ත වෙන්නේ 0 1 2 3 4 5 6 7 8 කියන දත්තයන් ටික ඇතුළත් වෙන මේ පන්ති පාන්තරයට. අපි 9017 සැලකුවත් 9 10 11 12 13 14 15 16 17. එතකොට එක් පන්ති පාන්තරයේ කඩංගු වෙලා තියෙනවා දත්ත 9ක්. එතකොට අපි ගත්තොත් මේ පන්ති පාන්තරයක තරම වෙන්නේ 9. මම ඒක අමතරව ඔයාලට සඳහන් කරේ. අපිට පළවෙනි කොටස කියනවා පරාසය සොයන්න කියලා. පරාසය කියන්නේ මොකද්ද? දත්තවල වැඩිම අගය සහ අඩුම අගය අතර වෙනස. මෙම දත්ත සැලකුවහම අඩුම අගය 0යි. මේ දත්තය ව්‍යාප්තියේ අඩුම අගය 0යි. වැඩිම අගය ගත්තොත් 62යි. එහෙනම් අපි වැඩිම අගය 62යි අඩුම අගය 0යි. 62කින් 0ක් අඩු වුණ පරාසය 62යි. මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මාතය. මාතය කියන්නේ වැඩිම වාර ගන්නක් චිත්තාගය සමූහිතයක වැඩිම සංඛ්‍යාතයකින් යුත් පන්ති පාන්දරය. අපි සංඛ්‍යාතයන් සැලකුවොත් 15 18 20 40 41 30 24 කියලා වැඩිම සංඛ්‍යාතයකින් යුත් පන්ති පාන්දරය වෙන්නේ 36 44. වැඩිම සංඛ්‍යාතය 41 ඊට අදාළ පන්ති පාන්තරය 36 44. එතකොට මාත පන්තිය 36 44. වැඩිම සංඛ්‍යාතයකින් යුත් පන්ති පාන්තරය. මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථ පන්තිය. මධ්‍යස්ථ පන්තිය වෙනකොට අපි මුලින්ම හොයා ගන්න ඕනේ මධ්‍යස්ථය පිහිටි ස්ථානය. මධ්‍යස්ථය පිහිටි ස්ථාන. මෙතන ඔක්කොම තියෙනවා දත්ත 188ක්. මේක සමූහිත එකක් නිසා මධ්‍යස්ථය හොයත හැකි දත්ත ගන්න වේදනවා. දෙකෙන් 188 දෙකෙන් බෙදුවොත් 18ට දෙකේ 9යි 8ට 4යි. එතකොට 94 වෙනි අගය තමයි මධ්‍යස්ථය. 94 වෙනි අගය හොයනකොට මෙතන පළවෙනියෙන්ම තියෙනවා 0.18 අතර දත්ත 15ක්. එතකොට 17 වෙනකොට දත්ත එනවා 18යි 15යි එකතු කරොත් 8යි 5යි 13යි 1ක් ඉතිරි 2යි 1යි 3යි. 33යි 33යි 20යි 53යි 53යි 40යි 93යි 93යි 41යි 3යි 1යි 4යි 9යි 4යි 13යි. අපිට මෙතනින් හොයාගත හැකි 94 වෙනි අගය. 94 වෙනි මෙතන 35 වෙනකන් දත්ත 93ක් තියෙනවා. 94 වෙනි අගය යන්නේ ඊළඟ පන්ති පාන්තරයට. එනම් මධ්‍යස්ථ පන්තිය වෙන්නේ 36 44. මධ්‍යස්ථ පන්ති පාන්තරය වෙනවා 36 44. මාත පන්තියම තමයි එතන මධ්‍යස්ථ පන්තිය වෙලා තියෙන්නේ. අපිට මෙවැනි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකින් මධ්‍යන්‍ය ගන්නේ ගන්න හැටිත් මම කියලා දෙන්නම්. මෙතන ඉම කොටස නැති වුණාට අපි මෙන්න මේ සංඛ්‍යාත ව්‍යාප්තියට මීට අමතරව තව තීරු දෙකක් ඇතුළත් කරගන්න ඕනේ. මම මේ විදිහට මේ ඇතුළත් කර විදිහට. එතකොට මෙතන එන්නේ අපිට මධ්‍ය අගය. මධ්‍ය අගය. මධ්‍ය අගය සංකේතවත් කරන්නේ x වලින්. මෙතන ගන්නවා fx. f කියන්නේ සංඛ්‍යාතය. f තීරියත් මධ්‍ය අගය තීරුවෙත් ගුණිතය. ඊට පස්සේ බිඳුවාට පන්ති පාන්තරයේ මධ්‍ය අගය හොයන්න පුතේ 0.8යි. 15 අගයයි 11 අගයයි එකතු කරා දෙකෙන් බෙදුවා. 0.8යි 8යි 8 දෙකෙන් බෙදුවාම 4. ඊළඟ පන්ති පාන්තරයේ සැලකුවත් 9යි 17යි. එකතු කරා දෙකෙන් බෙදුවා. 9යි 17යි 26යි 26 දෙකෙන් බෙදුවාම 13. එතකොට 4
දහතුන. ඔයාලට පේනවා මේ දෙකේ අතර වෙනස 4යි 13 අතර වෙනස 9යි. අපි ගත්ත පන්ති පාන්තරයක තරමේ වෙනස තමයි දැන් මේ දිගටම එකතු වෙවි යන්නේ. ඔයාලට මම එකතු කරලා පෙන්නුවා 13යි 9යි 22යි. ඕනම් බලන්න මේ දෙක එකතු කරොත් 18යි 26යි 34යි 44 දෙකෙන් බෙදුවාම 22යි. අර අගේ 9යි පන්ති තරම එකතු කරන් ගියා නම් මෙන්න මේ ටික අපිට ගොඩ නගා ගන්න පුළුවන් මැදි අගේ තියෙනවා. विसी देखाई नाम आई तीस एकाई हतलिस आई हतलिस नाम आई हतलिस नाम आई पनास अट वालेटम पेने में के मैदा आगे अत्तमें में तंडर अविलती इट बासे में देखे गुनित असल कन्नोने पाल सत्र खतर हटाई दहा टेवा दहा तुना දහට ගුණ කරන්න ඕනේ 13. 8 වරක් 3 24යි 2යි 3 වරක් 1 3යි 2යි 5යි. 1 වරක් 8 8යි 1යි. 4යි 2යි 10යි 3යි 1යි 234යි. 234යි 1යි 2යි 5යි. ওই විදිහට මේ ටික අපි සම්පූර්ණ කර. අපි මේ විදිහට F theory X theory සම්පූර්ණ කරගත්තාම අපි fx තීරුවේ එකතුව ගන්න ඕනේ. fx තීරුවේ එකතුව ගත්තොත් අපිට එනවා 6476. 6476යි. මධ්‍යන්‍ය කියන්නේ මධ්‍යන්‍ය. මධ්‍යන්‍ය සමානයි sigma fx බෙදීම sigma f. sigma fx කියන්නේ fx තීරුවේ එකතුව. सिग्मा एफ क्या ने एफ तीर वे कतु एफ तवड़े एफ एक्स तीर वे कतु आवे दा सार सिया है ता हाय आई वेदी में एफ तीर वे कतु में तने दीला तीनों एक सिया सुवट इदा हाय दा सार सिया है ता ये एक सिया सुवट इन बेदु हम आप इटे पिलितुर वाशेन ले बेनवा तीस हातराई दशम हातराई हातर අපිට කිව්වත් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයන්නේ කියලා. එතකොට අපිට වටේල ලියන්න පුළුවන්. මම මේක අමතරව ඔයාලට කියලා දෙන්නේ සමහර විට මධ්‍යන්‍ය ගාණක් අපිට ලැබෙන්න පුළුවන් නිසා. හරි. එහෙනම් අපි දෙවන පත්‍රය මෙතනින් අවසానයි. අපි නැවත හමු වෙමු තවත් පාඩමකදී.